චන්ඩි පැන්ඩා සමට සූදු බවට ඇමරිකාවෙන් සාතික ලත් එකම විෂබීජනාශක සබන්. ඉළඟට ස්ථාවර නියෝග 19 හදිසි පොත්්බාතයක් යුතු කාරණක් සාකච්ඡා කිරීම දව ගරෝ ජිනේෂ්ක වනද මෙත්තුම. පාර්ලිමේන්තුවේ මෙතෙක් පැවිති සෑම අණ්ඩුවක් යටතෙත් හැම පාර්ලිමේන්තුවක් යටතෙත් අද දින පෙරවරුවේ අපි ඔබ හමුවුණු අවස්ථාවේදී පැහැදිලි කර සිටියා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී කණ්ඩායමක් නියෝජනය කරන පක්ෂය වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. දෙවැනි කාරණය අතිකරු ජනාධිපත්තුමා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත්කර ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන රජය වන්නේත් අපි නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමයි. තුන්වැනිව ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා සභානායක ධූරය සංවිධායක ධූරය පාර්ලිමේන්තුවේ පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා ඇටේට මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරමින් රටේ එදිනෙදා සහ ජනතා ප්‍රශ්න විසඳමින් ඉදිරියට ගමන් කරන ආණ්ඩුවක් මවට අපි කටයුතු කරනවා. දැන් මෙවැනි ආණ්ඩුවක් පවතින පාර්ලිමේන්තුවක කතා ගන්න අවස්ථාව දෙන්න. ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවක ස්ථාවර නියෝග අනුව අලුත් ආණ්ඩුවක් පත් වුණාම පාර්ලිමේන්තු කල්තබා තිබෙනවා නම්, එහෙම නැත්නම් අලුත් පාර්ලිමේන්තුවක් තේරී පත් වෙනවා නම් අග්‍රාමාත්‍යවරයා හා ආණ්ඩුවයි ඒ කටයුතු මෙහෙවන්නේ පාර්ලිමේන්තුවේ. ඒ කටයුතු මෙහෙවන ආණ්ඩුවට හා අග්‍රාමාත්‍යතුමාට දිගටම තේරීම් කාරක සභාව, තව කාරක සභා සියල්ල පත් කරන කාරක සභාව වනෙහින් බහුතරයක් ලබා දීම දිගටම සුළුතර ආණ්ඩු තිබුණු පාර්ලිමේන්තුවලත් බහුතර ආණ්ඩු තිබුණු පාර්ලිමේන්තුවලත් සිදු කර තිබෙන පාර්ලිමේන්තු සම්ප්‍රදායට. ඒ නිසා මම ගරු කථානායකතුමාට අද අපි පෙරවරුවේ සඳහන් කළ පරිදි ඔබතුමා ප්‍රකාශයට පත් කර තිබෙන වැරදි තීරණයක් ශබ්ද නගා ගෝසා කරයි කියලා ආණ්ඩුවක් නෑ කියන දේ අපි පිළිගන්නේ නෑ කියන එක ගරු කථානායකතුමාට කියන්න ඕනේ. ආණ්ඩුවක් හැටියට අපි වැඩ කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුව මෙහෙවීමට ගරු කථානායකතුමාත් මහාලේකම්වරයාත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එය උල්ලංඝනය නොකොට කටයුතු කිරීමේ වගකීම තියෙනවයි කියන ටික ඉතාම මේ අවස්ථාවේ සඳහන් කරමින්. හොඳයි. දොළොස් දෙනෙක්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කාරක සභාවේ 7 දෙනෙක් අපි ඉල්ලා සිටියේ මේ පදනම දිගටම බහුතරය ආණ්ඩුවට ලබා දී තිබෙන සම්ප්‍රදාය හා පිළිවෙත අනුවයි. මෙවැනි තත්ත්වයක් යටතේ ගරු කථානායක වරයා හැටියට ඔබතුමා පාර්ලිමේන්තුවට හිමි අයිතිය ආණ්ඩුවට ලබා නොදී ආණ්ඩුව කටයුතු කරන ව්‍යවස්ථානුකූලව රජය කටයුතු ව්‍යවස්ථාවට විරුද්ධව යමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ කටයුතු වලට හානියක් කරන්න හදන ව්‍යවස්ථා විරෝධී කථානායකවරයෙක් හැටියට හැසිරෙන්න දරන උත්සාහය අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඔබතුමා රජයට හිමි, ආණ්ඩුවට හිමි, ව්‍යවස්ථානුකූලව අපට හිමි, ස්ථාවර නියෝගවල උල්පතවන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපට හිමි මන්ත්‍රී සංඛ්‍යාව නොදීම අපි ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාගේ නිවේදනයට අපි එකඟ වෙන්නේ නැහැ කියන ටික මම හිතාම ඕනේ කමිටුවට. ගරු ලක්ෂ්මන් කිරියල් මහත්තයා, ගරු විමරද, ගරු දිනේෂ් ගුණරත්න මහත්තයා, මම කතා ඉවර කරනවා. මගේ කරුණ ඉදිරිපත් කරලා අවස්ථාව දෙනවා. මේ අනුව කථානායකතුමා පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු රැස්වීමක්.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු රැස්වීමේ එක්සත් ජාතික පක්ෂයට යටත් වෙලා පාර්ලිමේන්තු ක්‍රමයට පයින් ගහන කතානායකවරයෙක් හැටියට තමුන්නාන්සේ හැසිරෙන්නේ. යළිත්වරක් පාර්ලිමේන්තුව විවස්ථාව අනුව හා ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ඔබට අපි පළ කර සිටිනවා අපේ අයිතිවාසිකම් ලබා දෙන්න කියලා. හැසිරෙනවා නම් ඔබගේ තීරණය අපි ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරන්න කැමැති. ගරු ලක්ෂ්මන්ගිරියල මැතිතුමා, ලක්ෂ්මන්ගිරියල මැතිතුමා, ගරු කතානායක ලක්ෂ්මන්ගිරියල මැතිතුමා, ඔබතුමා ප්‍රකාශයක් කළා තියෙනවා මේ අගමැතිවරයෙක් නෑ සභානායකවරයෙක් නෑ කියලා ඔබතුමා ප්‍රකාශයක් කළා තියෙනවා. මම යෝජිත ආණ්ඩුවට කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න අපි සියල්ලම දෙනවා උන්ට. අද පාර්ලිමේන්තුව රැස් වෙලා මාසයක් වෙනවා. ඔවුන් බහුතරය පෙන්වන්නේ නෑ තාම. තාම බහුතරය පෙන්වන්නේ නෑ. බහුතරය පෙන්වුවොත් අපි සියලු බලදල අපි ලබා දෙන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. හොඳයි, මේ ගැන අපි අද පක්ෂ නායක රැස්වීමේදී බොහෝ දුරට කතා කළා. ඒ නිසා දීර්ඝ විවාදයක් කරන්න බෑ. මොකද අද අපිට තියෙනවා ස්ථාවර නියෝගය යටතේ විද්වදගත් සාකච්ඡා කරන ගරු. හොඳයි, එක කතාව දෙන්නම්. කතා කරන්න ගරු ඩක්ටර් දේවානන්ද මැතිතුමා. ගෞරව සභානායකවරුලේ, நான் ஆளுங்கட்சியில் இருக்கின்றேனா அல்லது எதிர்க்கட்சியில் இருக்கின்றேனா என்பது அது என்னுடைய அரசியல் முடிவு. ஆனால் நான் ஒரு தனிக்கட்சியாகத்தான் தெரிவு செய்து நாடாளுமன்றத்துக்கு வந்திருக்கின்றேன். அந்த வகையில் இந்த தெரிவு குழுவில் என்னுடைய கட்சிக்கும் உடன் தர வேண்டும் என்பதை கேட்டுக்கொள்கின்றேன். கரு கத்தாராய்க்கு துமணி, ஒப்பத்துமாத்திரவேணி தின විශ්වාස භංග යෝජනාව සම්මත කරයි කියන එක සම්පූර්ණ අපි ප්‍රතික්ෂේප කරන අතර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව අපේ රජය ලෙස පිළිගන්න ලෙස ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවට බෑ රටේ විවස්ථාදායකට ජනාධිපතිවරයාට ආණ්ඩු කරන විවස්ථාවෙන් තියෙන බලයට අභියෝග කරන්න. ඔබතුමා විවස්ථාදායකට අභියෝග කරමින් මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සම්පූර්ණ නීති විරෝධී කියන ටික අපි මේ වෙලාවේදී සදාරු අරුණකුමාර් විසානාගේ මැතිතුමා ගල් අරුණකුමාර් විසානාගේ මැතිතුමා ගරු කතානායකතුමනි, විශේෂයෙන් ඔබතුමාද වැදගත් මේ පාර්ලිමේන්තු ඉදිරි වැඩ කටයුතු සඳහා අත්‍යවශ්‍ය වෙන කමිටුව වන තේරීම් කමිටුව අවශ්‍ය නම් සහ සංඛ්‍යාමිතන් ප්‍රකාශයට පත් කළ තිබෙනවා. එනිසා ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝගවල ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙනවා 114 වෙනි ස්ථාවර නියෝගයේ ස්ථාවර කමිටුවක් පත්කිරීමේ තේරීම් කමිටුව පත්කිරීමේදී ආණ්ඩුව හෝ විපක්ෂය ලෙස සැලකිලට භාජනය නොකරන බව. එනිසා ඔබතුමා ඒ ස්ථාවර නියෝගවලට අනුරූප පරිදි කටයුතු කිරීමට බැඳී සිටිනවා. ඊළඟ ගරු කතානායකතුමනි, ඉතා පැහැදිලිව 14 වෙනි දින මේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත වූ බවත් ඒ අනුව 15 වෙනිදා සිට ආණ්ඩුවක් නොමැති බවත් ඔබතුමා මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ පාර්ලිමේන්තුවට ඔබතුමා කැලෑ නීතිය හඳපානේ ජනාධිපති ඇවිල්ලා අගමැති ගෙනැල්ලා උඹ අගමැති මම ජනපති කියලා හඳපානේ ආණ්ඩුව හදන ඒවා තමයි කැලෑ නීති. ඒ නිසා ගරු කතානායකතුමනි, මා ඉල්ලා හිටින්නේ මේ තේරීම් කාරක සභාව පිළිබඳව යම් ප්‍රශ්නයක් තිබේ නම් මේ පාර්ලිමේන්තුවට තමයි ඒ තීන්දුව ලබා ගැනීමේ අයිතිය තිබෙන්නේ. එනිසා මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා ඡන්දයක් ලබා දෙන්න කියලා ඔබතුමාගෙන් මා ඉල්ලා හිටියේ. 1 2 9 9 by name ඡන්දයක් ඕන. දෙවනි කරුණ ගරු කතානායකතුමනි, දිගේ ඔබතුමා විවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳව ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වෙන කටයුතු කරනවාය කියලා විවිධවල චෝදනාවක් තිබෙනවා. එවැනි චෝදනාවක් තිබෙනවා නම් කතානායකවරයාට එරෙහිවත් ගත හැකි ක්‍රියාමාර්ග මේ පාර්ලිමේන්තුවට බලය තිබෙනවා. එනිසා මා ඉල්ලා හිටින්නේ එවැනි අයට කතානායකතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න එතුමාගේ ක්‍රියාපටිපාටිය පරීක්ෂාවට භාජනය කරලා ඒකටත් මේ පාර්ලිමේන්තුව මුහුණ දෙන්න සූදානම් කියන එක මම කියන්න කැමතියි. එනිසා මම නමින් නමට ඡන්ද දකිනවා. by name. ගරු විමල් වීරවංශ මැතිතුමා, ගරු ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ගරු විමල් වීරවංශ මැතිතුමා, ආගරපු එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ සංවිධායක අනුරු දිසානායක මැතිතුමා කියපු කරුණු අනුව තමුන්නාංශ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ
මේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත වෙලා නැහැ. මේ විශ්වාස භංග යෝජනාවක් හඳින් සම්බන්ධ කරන්න බෑ. ඒව සම්මත වෙනවා නම් සම්මත විය යුතු පිළිවෙතක් තියෙනවා. ඒ පිළිවෙත ආරක්ෂා කරලා නැහැ. කතා කරන්න අවස්ථාව දෙන්න ඕනේ ප්ලීස්. විශ්වාසනාරූඪ මන්ත්‍රීතුමනි අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඔබතුමා මේ වන විට මුදල් පිළිබඳ යෝජනා දෙකක් තමුන්වහන්සේ බාර අරගෙන තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇමති මණ්ඩලයේ අනුමැතිය ඇතුව ඇමතිවරයෙකුට මිසක් මේ පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ යෝජනා හෝ පනත් ඉදිරිපත් කරන්න බලයක් නැහැ. ඒ බලයක් නැති මන්ත්‍රීවරුන්ට ඒ යෝජනා ගේන්න තමුන්වහන්සේ අවසර දීලා තියෙනවා. අද ඒ නිසා මේ පාර්ලිමේන්තුව මෙතෙක් ඉතිහාසයේ තිබිච්ච සම්ප්‍රදායට ස්ථාවර නියෝගයන්ට සහ ව්‍යවස්ථාවන්ට පටහැනි විදියටයි මේ ගමන් කරන්නේ. තනිකරම මේ පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගෙත් ඒ හරහා එකතු වෙච්ච සහචර කල්ලිවලත් කුලි හේවායන්ගෙන් පිරිච්ච තැනම් බවට පත් කරගෙන තියෙනවා. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමා අගමැති පිළිගන්නේ නැත්නම් ඔබතුමා සභානායක පිළිගන්නේ නැත්නම් ඔබතුමා ඇමති මණ්ඩලය පිළිගන්නේ නැත්නම් අපි කතානායක හැටියට ඔබතුමා මේ කරගෙන යන ක්‍රියාපටිපාටිය නීති විරෝධී අපි මේ පාර්ලිමේන්තුව අතහැර යනවා තමුන්වහන්සේ වදයි අවධාරණය කරනවා. ගරු අජිත් පෙරමැතිතුමා කතානායකතුමනි ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව පාලනය වෙන්න ඕනේ අපේ පාර්ලිමේන්තුව සම්මත කරපු මමත් සමාජිකයෙක් වෙච්ච කමිටුවකින් සකස් කළා පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත ස්ථාවර නියෝග අනුවයි ගරු කතානායකතුමනි එම ස්ථාවර නියෝගවල 114 දෙකෙහි මිස ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ගරු කතානායකතුමනි ඕඩර් ප්ලීස් තේරීම් කාරක සභාවෙන් කතානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන්ද ඇතුළත්ව පාර්ලිමේන්තු විසින් එක් එක් සභාවාරය ආරම්භයේදී නම් කළ යුතු සමාජික මන්ත්‍රීවරයන් 12 දෙනෙකුගෙන් සමන්විත උත්තේ කියලා ගරු කතානායකතුමනි ඔබතුමා විසින් ඉදිරිපත් කරපු ලයිස්තුව මේ ස්ථාවර නියෝගයට සම්පූර්ණ එකඟයි. මේ ස්ථාවර නියෝගයේ ආණ්ඩු විපක්ෂ කියලා සඳහනක් නැහැ ගරු කතානායකතුමනි. ඒ එනිසා මේක නීත්‍යානුකූලයි. ඔබතුමා නිවැරදි අපි ඔබතුමන් ඉල්ලා හිටිනවා ඡන්දයකට දාන්න කියලා. ඡන්දයකට දාන්න අපි ඡන්දයක් ඉල්ලා ඉනවා. Divide by name. Divide by name.